දීර්ඝකාලීන මිත්‍ර රාජ්‍යයක් වන චීනේ කොමිනිස් පක්ෂයේ 20 වැනි කොංග්‍රසය පැවැත්වෙන මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවෙත් ශ්‍රී ලංකා ජනතාවගෙත් උණුසුම් සුබ පැතුම් අපි චීන ජනතාව හා කොමිනිස් පක්ෂය වෙත පුද කරන්න කැමැති. විශේෂයෙන් අපේ රටේ ඉතිහාසය තුළ විවිධ රට දුෂ්කරතාවයට පත්වෙන අවස්ථාවලදී අප හැර නොගිය මිත්‍ර රාජ්‍යයක් ලෙස චීනයට විශේෂ ගෞරවයක් ශ්‍රී ලංකීය ජනතාව තුළ තිබෙනවා. එනිසා ශ්‍රී ලංකාවේ ආයෝජන, ණය ආධාර, වෙළඳාම්, සංචාරක වැනි සියලු අංශවලට වඩා කිට්ටු ලෙංගතු මිත්‍රයෙක් වශයෙන් චීන ජනරජය අපිට ආධාර කරලා තිබෙනවා. විශේෂයෙන් ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යතුමිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ යුගයේ පටන් චීනය සමඟ වඩා කිට්ටු මිත්‍ර සම්බන්ධතා වර්ධනය වුණා. ඊට පෙරදිත් චීනය සමඟ තානාපති සබඳකම් ඇතිකරගන්න පෙරත් 1952 චීන ලංකා රබර් රාල් ගිවිසුම වශයෙන් දෙරාජ්‍යයම ජනතාවට වාසිදායක වෙන ලෙසත් ලෝකයට ආදර්ශයක් වෙන ලෙසත් වෙළඳ ගිවිසුමක් පුරා අවුරුදු 30ක් ලංකාවේ ක්‍රියාත්මක වුණා. 1952 ඉඳන් 1982 දක්වා 30 අවුරුද්දක් චීනයෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට වශයෙන් සහල් සැපීමත් අපේ රබර් ඉහළ මිලක් දීලා මිලදී ගැනීමත් කියන කාර්ය කරලා ඒ මං හිතන්නේ ලෝක වාර්තාවක් රාජ්‍යයන් දෙකක් අතර ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් අඛණ්ඩව 30 අවුරුද්දක් පවත්වාගෙන යාමේ කටයුතු කිසිදු ආරවුලකින් මතභේදයකින් තොරව චීනය සමග කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මම්මාවත් විදුලිය ජලබස්නා ජල ප්‍රවාහන කරන වරාය ගුවන් තොටුපළ වැනි සංවර්ධන ව්‍යාපෘති සඳහා විශේෂ අනුග්‍රහයන් ණය ආධාර උපකාර අපිට ලැබලා දීලා තිබෙනවා. දේශපාලන වශයෙන් රාජ්‍යයට ඇඟිලි නොගසා ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයත් ස්වාධීනත්වයත් ස්වෛරීත්වයටත් ගරු කරලමින් අන්තර්ජාතික වශයෙන් අපිට එල්ලවෙන තර්ජන ගර්ජන වලදී චීනය නිසැකවම ශ්‍රී ලංකාවේ මිත්‍ර රාජ්‍යයක් ලෙස ලංකාව පැත්තේ හිටගෙන ඉඳලා තිබෙනවා. එනිසා ගෞරවනීය මිත්‍රයෙක් ලෙස චීනයට සැමදාම ශ්‍රී ලංකා ජනතාවගේ සුබ පැතුම් හිමි වෙනවා.